සුබ දවසක් ගෞරවනීය මාධ්‍යයට බොහොම ස්තුතියි මාධ්‍යවන් ලබා දීම සම්බන්ධව මම අසේල සම්පත් ජාතික පාරිභෝගික පෙරමුණේ නායක ලිට්‍රෝ සමාගම විසින් කිලෝ 12.5 ගෑස් සිලින්ඩර් රුපියල් 145ක මිලකින් වැඩි කිරීමක් සිදු කරා. ඒ වගේම රුපියල් 58කින් පොඩි සිලින්ඩරේ මිල වැඩි කිරීමක් කරා. මේ මිල වැඩිවීමත් එක්ක වෙළඳපොළ තුළ ගෑස් වලින් සේවා සපයන විශේෂයෙන්ම ආහාර පානවල කිසිදු ආකාරයක මිල ගාණක් ඉහළ දැමිය යුතු නැහැ කියන එක තමයි අපි පාරිභෝගික පෙරමුණටිය පෙන්ව දෙන්නේ. අපි විශේෂ ඉල්ලීමක් කරනවා රජයෙන් මේ ගෑස් මිල වැඩිවීමත් එක්ක දැන් නොසිතූ ලෙස නොයෙකුත් ආකාරයේ මිල ගණන් වැඩි කරන්න සූදානම් වෙනවා. ඒ නිසා මොකද පෙරේදා දිනේදී ඉන්ධන මිල වැඩිවීමත් එක්ක ආහාරවල යම් ආකාරයේ මිල ගණන් වැඩි කිරීමක් කළ අපිට තොරතුරු ඒ සම්බන්ධව අපිට කතා කරලා කිව්වා. අපි ඉල්ලා සිටිනවා කරුණා කළා කිසිදු ආකාරයක ආහාරවල මිල ගාණ වැඩිපුර පාරිභෝගිකයර ගෙවන්න එපා. මේ ගෑස් මිල වැඩිවීමත් එක්ක රුපියල් 145ක් කියන දරාගත හැකි මිලක්. මොකද රුපියල් 5000 ගාන ගෑස් එක රුපියල් 3000 ගාන අඩු වෙන දක්වාම කිසිදු ආකාරයක ආහාර මිල ගාණ අඩු කිරීමක් කරේ නැහැ. 160ක් කාපන ශාලා හිමියෝ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කරුණා කළා මේ වෙලාවේ වෙළඳපොළ තුල ගෑස් මිල වැඩිවීම දරා ගන්න පුළුවන් මිලකින් වැඩි වෙලා තිබෙන්නේ. ලෝක වෙළඳපොළේ මිලත් එක්ක රුපියල් 145ක මිලක් කියන්නේ යම් ආකාරයක කිසිදු ආකාරයේ පාඩුවක් සිදු නොවන මිලක්. ඒ නිසා මොනම ආකාරයකින්වත් ගෑස් මිල වැඩිවීමත් එක්ක කිසිදු ආහාර පානයේ මිල ගන්න වැඩි කර යුතු නැහැ කියන තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරියෙන් කරුණා කරලා මේ වෙලාවේ බිත්තරයේ මිල රුපියල් 60-70 වෙනකොට රුපියල් 150ටගේ බිත්තර රොටිය රුපියල් 120ටගේ බිත්තර ආප්පය වහාම මිල අඩු කිරීම සඳහා වහාම උපරිම මිලක් දාන්න ඕන. අපි ඉල්ලා සිටින ආපන ශාලා හිමියන්ගෙන් කරුණා කළා රුපියල් 45ට දැන් බිත්තරේ අඩුවේ වෙළඳපොළේ තිබෙනවා. රුපියල් 35ට සතර බිත්තර තියෙනවා. එහෙම තියෙද්දි බිත්තර ආප්පය රුපියල් 120 විකුණන එක සාධාරණ නැහැ. ඔබේ අහිමිවෙච්ච පාරිභෝගිකය නැවත ගෙන ගන්න රුපියල් 80 දක්වා බිත්තර ආප්පය මිල අඩුවේ යුතුයි. ඒ වගේම සාමාන්‍ය ආප්පයක් අද රුපියල් 25ට අන්න බෝඩ් දාලා විකුණනවා. අද රුපියල් 30 මාළුපන් අපි පෙන්වෙන් පස්සේ අද රුපියල් 30 මාළුපන් තැන් තැන් වල විකුණනවා. අද ඒ අය අද ආදර්ශවත් වෙලා තිබෙන අද පාරිභෝගිකය හිතසුව පිණිස අද සුවිශාල ආපන ශාලාවල මිල ගණන් අඩු කරලා තමන්ට අහිමිවෙච්ච පාරිභෝගිකය නැවත ගෙන්නගෙන තමන්ගේ ආදායම සරු කරගෙන තිබෙනවා. ඒ නිසා අපි කියන කරුණා කළා බිත්තර මිල වැඩිවීමත් එක්ක වැඩි වෙන බිත්තර රොටි මිල අඩු විය යුතුය. බිත්තර ආප්පය මිල අඩු වෙන්න ඕන. ඔත්තු රුපියල් 100කින් වැඩි වුණා බිත්තරේ මිල වැඩිවීමත් එක්ක වහාම මිල ගන්න අඩු වෙන්න ඕන. මෙන්න මේවා වහාම පාලනය ලක් නොකරොත් අහිංසක පාරිභෝගිකය අපිට තමයි මේක පැටවෙන්නේ. පාරිභෝගිකය බණින්නේ ආණ්ඩුවට. ඒ නිසා දෛනිකව හම්බ කරන මුදල, මාසික හම්බ වෙන මුදල, ඒ වගේම වතු පිටිවල ලැබෙන මුදල් මේ සියල්ල අතරමැදි මාපියා විසින් හූරා කරගෙන නවත්තන්න වහාම මේ මිල නියාමනයක් වහාම මේ රටේ පත් කරන්න. බිත්තරේට දාන්න පුළුවන් නම් මිලක් අනිකුත් දේවල් මිලක් දාන්න පුළුවන්කම තියෙන්න ඕන. බිත්තරේ මිල අඩු වෙනකොට බිත්තරත් එක්ක වැඩි වෙච්ච මිල ගන්න අඩු වෙන්න ඕන. ඒ නිසා ගෑස් මිල වැඩිවීම කිසිදු ආහාරයකට බලපාන්නේ නැත. එසේ ආහාරවල මිල ගන්න අඩු කරලා තිබේ නම් පාරිභෝගික ඔබ ඒ ව්‍යාපාරික ස්ථානයේත් එක්ක ඒ පිළිබඳ තර්ක විතර්ක කළා ඔබේ අයිතිය ඔබ ආරක්ෂා කරගන්න ඕන. ජනාධිපතිවරු පන්නන මහපොළොවට බෑපු මිනිස්සුන්ට ගෑස් මිල වැඩිවීමත් එක්ක කෑම මිල වැඩි කිරීම තුළ අසාධාරණ කතා කරන පුළුවන් මුදලාලිත් එක්ක හරිද? ඒ නිසා අපි කියනවා මුදලාලියවිල්ලා පාතාලේ නෙමෙයි සාමාන්‍ය පුද්ගලෙක් ඔහුත් කතා කරලා මිල ගණන් වැඩි වුණොත් ඒක අඩු කරගන්න සඳහා ඔයගොල්ලෝ කටයුතු කරන්න කියන එක මේ අවස්ථාව ඉල්ලීමක් කරනවා. ඒකම රජයේ අවධානය ලක් කරනවා. මේ වෙලාවේ එළවලු මිල නහුතට බැහැලා තියෙන්නේ. එළවලු මිල නහුතට බැහැලා රුපියල් 50යි අද මේ වෙනකොට ගෝවා කිලෝ එක, රුපියල් 80යි ලීස් කිලෝ එක, රුපියල් 70යි අන්න තක්කාලි කිලෝ එක, අන්න පෑලිය කොට එළවලු ටික විකුණ ගන්න බැරුව දඟලනවා. එහෙම තියෙද්දි ආහාර මිල වැඩි කරන්න බෑ මොන හේතුව නිසාවත්. අපි කියනවා අඩු වෙච්ච එළවලු මිල ග්‍රාමීය මට්ටම ලබා දෙන්න වැඩපිළිවෙල කඩිනමින් හදන්න. කඩිනමින් මේ දැන් ගොවියෝ මේ ඉන්ධන මිල වැඩිවීමත් එක්ක ගොවිබිම් වලින් අදාළ ස්ථානවල ලෝල් කිරේක පොඩ අඩු කරලා තිබෙනවා. මොකද මිල ගන්න වැඩි වුණා කියලා. ඒ නිසා වහාම ඒවා රජයේ සාහනසලසන්න ඕන. අද එළවලු මිල රුපියල් 50ක ග්‍රාමීය මට්ටම 150 වෙන්න බෑ. රුපියල් 100ක් මේ ට්‍රාන්ස්පෝර්ට් වලට යන්න බෑ. ඒවා නියාමයෙන් ලක් කරන්න ඕන. ඒ නිසා එළවලු මිල අඩු වෙලා තිබෙන්නේ වක්කීමක් ඇතුව කියන්නේ ගෞරවනීය මාධ්‍ය අපි ආරාධනා කරනවා හෙට උදේ අපි යම් පෑලියකට මාළු මාකට් එකේ සහ පෑලියකට වෙළඳපොළේ එළවලු මිල ගණන් බලන්න. අන්න එළවලු මිල අඩු වෙලා තිබෙන මන පැහැදිලිව දකින්නවා පෙන්වන්න පුළුවන්. ඒ තත්ත්වයක් මේ වෙන විට අද මේ දැන් ඒ සමිතියකම සාකච්ඡා කර ඕංකුවාද සුවිශාලට මිල පහර වැල්ලා වෙළඳු අඩුයි. එමනම් එළවලු අඩු වෙලා නම් පරිභෝජන වැඩි කරන්න රෝහල් වල ඉන්න රෝගීන්ට අනිකුත් ප්‍රදේශවල එළවලු මිල පාලනය කරන්න සතසාරාර දාලා එළවලු මිල පාලනය කරන්න නැත්නම් රාජ්‍ය ආයතන වලට ගිහිල්ලා එළවලු ටික අඩු මිල ලබා දීලා එළවලු පරිභෝජන වැඩි කරන්න. ඒ නිසා ඉන්ධන මිල වැඩි වුණා, ගෑස් මිල වැඩි වුණාට එළවලු මිල වැඩි වෙලා නැහැ. එළවලු මිල අඩුයි. ඒ නිසා එළවලු පරිභෝජන වැඩි කරන්න රජයේ වහම වැඩි පිළක් හදන්න. ඒ නිසා ගෑස් මිල වැඩිවීම තුළ කිසිදු ආහාරයක මිල ගාන වැඩි කරන්න බෑ. එම වැඩි කරොත්
ඒ ව්‍යාපාරික ස්ථානෙත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් සංවාද විසංවාද ඇති කරලා ඒ ස්ථානෙ ලබා ගන්න. එහෙම නැත්නම් අන්තර්ජාලයට දාන්න මෙන්න මේ ගිනිගමුවා ගෑස් මිල 145 වැඩි කරලා මිල ගන්න වැඩි කරා කියලා බය නැතුව දාන්න අන්තර්ජාලයට. මොකද ඒ සම්බන්ධව ආයතන සොයා බලන කවුරුත් නැ. අපිටම තමයි නීති හදාගෙන ඒක ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ගෑස් මිල වැඩිමත් එක්ක කිසිදු ආහාර පානයක මිල ගන්න වැඩි කරන්න බෑ කියන එක ව්‍යවස්ථාව ජාතික පාරිභෝගික ප්‍රමිතිය අද මතක් කර සිටිනවා. වැඩි කරන්න බෑ කිව්වට දැන් තෙල් මිල වැඩිවීමත් එක්ක ඉන්ධන වැඩිවීමත් එක්ක ප්‍රවාහන ගාස්තු ඔක්කොම වැඩි වෙනවා. ඉතින් මේ මිනිස්සු ඉන්නේ එමුසු වැඩි කරන්න දෙන්න බෑනේ. ඒක වැඩි වැඩි කරනවා නේ ඒගොල්ලෝ. ඉන්ධන මිල වැඩිවීමත් එක්ක ආහාර මිල මේ වෙනකොට වැඩි කරලා තියෙන රුපියල් 10 15. හරිද? ඒක අපි එපේ කියන්නේ නැහැ. හැබැයි ගෑස් මිල වැඩිවීමත් එක්ක මිල ගන්න වැඩි කරන්න බෑ. ඉන්ධන මිල දැන් වැඩි වෙන්නේ පෙරේදා. ඒ වෙනකොට ඊයේ වෙනකොට රුපියල් 10 15 කෑමුළු වැඩි කළා. විශේෂයෙන් මේ වෙනකොට පොලිතින් වල මිල ගන්න වැඩි වෙලා තිබෙනවා. පොලිතින් නිෂ්පාදක කියන්නේ ලන් ෂීට්, ගොසරි බෑග්, සොපින් බෑග්. එතකොට මට විශේෂ සුදු පත්‍ර මිල ගන්න මැරි කරත. ඒවත් එක්ක ගණනය කරන්න වෙන. මොකද එළෝ දැන් ට්‍රාන්ස්පෝර්ට් එක මෙතන බලපානවා. භාණ්ඩ වලට බහලුම් ප්‍රවාහන ගාස්තු රුපියල් 105 වැඩි කරා. සුදු ලුණු බිකේ ඉඳලා මිල ස්කූල් ටිකේ ඉඳලා අබ උළුහල් ටිකේ මිල ගන්න වැඩි වෙනවා. ඒ වැඩිවීමත් එක්ක රුපියල් 10 15 වැඩි කිරීමක් කියලා දිනවා. ඒක සාධාරණයි. ඉන්ධන මිල මිලත් එක්ක වැඩිවීමත් එක්ක ගෑස් මිලත් එක්ක කිසිදු ආහාර මිලක් වැඩි කරන්න බෑ කියන එක තමයි අපි මතක් කරන්නේ.